අයිබෝවන් ජාතික ජනබල වේගය මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ විශ්‍රාමික යම් වයිස් මාෂල් සම්පත්තුය කොන්තා ඇතුළු ත්‍රිවිධ හමුදා සාමූහිකයේ කිහිප දෙනෙකුට ආණ්ඩු විසින් එල්ල කළා තිබෙන මේ දේශපාලන දඩයම පිළිබඳව කරුණු දක්වන්න ජාතික ජනබල වේගය මේ රට වෙනස් කරනවා ඒ වෙනස් කරන්නේ මහජන ව්‍යාපාරයක් හරහා මහජන ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙන් මේක අපේ රටේ දේශපාලනයේ අලුත් ප්‍රවණතාවයක් අලුත් භාවිතාවක් මහජන ව්‍යාපාරයක් හරහා මහජන ආණ්ඩුවක් නිර්මාණය කිරීම මහජන ව්‍යාපාරයකදී මේ සමාජයේ විවිධ තරාතිරම්වල විවිධ වෘත්තීන්වල විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයන් ඒ මහජන ව්‍යාපාරට සම්බන්ධ වෙනවා ඒ අනුව තමයි ජාතික ජනබල වේගය විවිධ වෘත්තිකයන් විවිධ සමාජ කණ්ඩායම් සංවිධානය කරේ එහි පිය දිගුවක් හැටියට ජාතික ජනබල වේගය විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය ගොඩනැගුවා අපේ රටේ වසර 30ක් පැවති යුද්ධය අවසන් කිරීම සඳහා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මැදිහත් වුණු සටන් කරපු ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් සහ සෙබළුන් සම්බන්ධ කරගෙන ඒ අය මේ වන විටත් දිස්ත්‍රික්ක මට්ටමින් ගම් මට්ටමින් තමන්ගේ දායකත්වයේ මේ මහජන ව්‍යාපාරයේ ශක්තිමත් කිරීම සඳහා පුද කරමින් ඉන්නවා මෙතන ඉන්න මේ නායකත්වයේ දෙන සහ මේකට සහභාගී වෙන සියලු දෙනාම් පාහේ තමන්ගේ හමුදා ජීවිතයේ ඇතුලේ දේශපාලනය කරපොයි නෙමෙයි ඔවුන් ඡන්දය දෙන්නේ නැති ඔවුන් සමහරට ජනතා විමුක්ති පෙරමුණට කීප දෙනෙක් ඡන්දෙ නැති බහුතරයක් අපිට ඡන්ද නොදී ඉන්නේ නැති හැබැයි අද මේ රට පත්වලා තියෙන ඉරණම පිළිබඳව දැකලා ඔවුන්ගෙන් හමුදා සේවයෙන් එපිටට ගිහිල්ලා තව සේවයක් ඉෂ්ට කරන්න ඕන කියන පදනමින් තමයි සියලු දෙනාම ස්වේච්ඡාවෙන් මේ මහජන ව්‍යාපාරය ශක්තිමත් කරන සම්බන්ධ උනේ. ඒතර එහෙම කටයුතු කරමින් ඉන්නකොට ඒක එහෙ කටුවැනෙන්න වගේ ඒ එකතුව බාරගත්තු පිරිසක් හිටියා. ඒ අය තමයි අද මේ එකතු වෙලා මේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ වැඩ කටයුතු කරන සක්‍රීයව දායක වන සම්පත් ඌයකොන්ත මහතා ඇතුළු කීප දෙනෙකුට එරෙහිව මේ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අපිට කියන්න තියෙන්නේ මේ රට ගොඩනැගීමේදී මැදිහත් වෙන සියලු දෙනා ඔවුන් ඉටු කරමින් ඉන්නේ ජාතික වගකීමක් මේ රටේ අනාගතය වෙනුවෙන් දැවැන්ත වගකීමක් ඒ අය ජාතික ජනබලයකට එකතුලා කටයුතු කරන්නේ හුදු පුද්ගලික අරමුණකින් නෙමෙයි ඒ අය දැක්කා මේ රට පාලනය කරපු අය විසින් සිදු කරන ලද දැවැන්ත පරිමාණ වංචා දූෂණ ඒට එරෙහි වුන් හන්නගමින් ඉන්නවා ඒ වගේම ඔවුන් දැක්කා මේ රටේ මෙරට විනාශ කරපු විනාශකාරී නාස්තිකාර දේශපාලන සංස්කෘතිය පිළිබඳව මේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ අය ඒ වෙනුවෙන් හන්නගමින් ඉන්නවා ඒ වගේම ඔවුන් දැක්කා මෙරට විනාශ කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව මේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ඒ නිලධාරීන් ඒට එරෙහිව හන්නගමින් ඉන්නවා කෙටියෙන් කිව්වොත් මේ රටේ සමාජ ආර්ථික දේශපාලන වෙනසක් වෙනුවෙන් ඒ අය සියලුම මට්ටම් වලදී දායකත්වය පුද කරමින් ඉන්නවා මේක අපි ඉතාම ඉතින් බාර ගන්නවා මේ රටේ ජනතාව මේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ නිලධාරීන් කරන මැදිහත්වීම පිළිබඳව අතිශය අගය කරන්නට ඕන ඔවුන් ආරක්ෂා කර ගන්නට ඕන ඉතින් එවැනි අවස්ථාවක තමයි මේ විශ්‍රාමික ආවයිස් මාෂල් සම්පත් ඌයකොන්ත මහතා ඇතුළු කණ්ඩායමකට එරෙහිව මේ යම් ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව පැත්තෙන් දියත් කළ තියෙන මේක පැහැදිලිවම දේශපාලන දඩයමක් ප්‍රදේශපාලන දඩයමක් මොකද මේ සියලු දෙනාටම අයිතියක් තියෙනවා මෙරටේ පුරවැසියන් හැටියට තමන් කැමති දේශපාලන මතයක් දරන්න ඒ වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන්න ඒ වෙනුවෙන් ජනතාවට කරුණු කියන්න ඒ වෙනුවෙන් ජනතාව සංවිධානය කරන්න දේශපාලන පක්ෂයකට බැඳිලා වැඩ කරන්න ව්‍යවස්ථානුකූලවම මේ සියලු දෙනාට අයිතියක් තියෙනවා මේ අය හමුදා සේවයේ ඉන්නකම් මේවා කරනවා නෙමෙයි විශ්‍රාම ගියාට පස්සේ විශ්‍රාමික ජීවිත ඇතුළේ තමයි මේ කටයුතු කරමින් ඉන්නේ ඉතින් මේකේ තියෙන මේකේ තියෙන උත්ප්‍රාසාත්මක දේ තමයි මේ සම්පත් ඌයකොන්ත මහතා ඇතුළු මේ අයට එරෙහිව ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ කවුද හමුදාවෙන් විශ්‍රාම ගියාට පස්සේ දේශපාලනය කරලා රටේ ජනාධිපති වෙච්ච ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා වන රනිල් වික්‍රමසිංහ තමයි ආරක්ෂක ඇමතිවරයා ඒ වගේම හමුදා නිලධාරියෙක් ලෙස කටයුතු කරපු කමල් ගුණවත්ත මහතා තමයි ආරක්ෂක ලේකම්වරයා. ඒ අය ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ වගකීම් දරමින් සිටියදී මේ විශ්‍රාමිකව ජාතික ජනබල වේගයත් එක්ක කටයුතු කරන අයට එරෙහිව තමයි මේ යම් ක්‍රියාමාර්ගය කරගෙන තියෙන්නේ.
එවැගේම අපේ රටේ විශ්‍රාමික හමුදා නලධාරීන් හමුදා සෙබළුන් දේශපාලනයට එන එක අරුමයක් නෙමෙයි දැන්ටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා විශ්‍රාමික හමුදා නලධාරීන් ඒ වගේම ඇමතිකම් දරණා ඉන්නවා පලාත් සභා මට්ටමේ අය හිටියා සමහර අය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නොඋනත් ආණ්ඩුවේ කැඳවීමෙන් අමාත්‍යංශ ලේකම්වාදී තනතුරු දරමින් ඉන්නවා ඉතින් එහෙම ආණ්ඩුවත් එක්ක කටයුතු කරන අය සිටියදී මේ ආණ්ඩුව විසින් රට බංකොලොත් කරපු දේවල් පිළිබඳව ජනතාවට කරුණු එළිදරව් කරලා කටයුතු කරන අයට එරෙහිව තමයි මේ දේශපාලන දඩේම දියත් කරලා තියෙන්නේ මේ පැහැදිලිව මේ රටේ ජනතාව විසින් එක හෙළා ප්‍රතික්ෂේප කළ යුතු කටයුත්තක් අපි දන්නවා ආණ්ඩුව මේ මොන ක්‍රියාමාර්ග ගත්තත් මේ රට වෙනුවෙන් ඉදිරියට පැමිණලා ඉන්න මේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ අය පිළිබඳව ජනතාවට විශාල ආදරයක් ගෞරවයක් තිබෙනවා ජනතාව උන් එක්ක ඉන්නවා ආණ්ඩුව මේ අයගේ මොන වරප්‍රසාද අහිමි කළත් කෙටි කාලීනව ජනතාව උන් එක්ක එක පෙරට හිටගෙන ඉන්නවා ඒක වළක්වන්න බෑ ආණ්ඩුවට මේ සෙල්ලම් ඔක්කොම දාන්න පුළුවන් යලිත් ජනවරමක් උරගා බලන තෙක් මේ ඔක්කොම කරන්න පුළුවන් ඡන්දයක් තියෙන තෙක් කකුලුවට අර දිය කෙලින්න පුළුවන් සැලියේ වතුර රත් වෙන තෙක් එතකන් තමයි මේ ආණ්ඩුවේ මේ සියලු සෙල්ලම් දමමින් ඉන්නේ අපි කියන්න කැමති ජනවරම ආණ්ඩුවත් එක්ක නෑ ජන මත ආණ්ඩුවත් එක්ක නෑ මේ පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි 134 කින් ජනාධිපති වෙලා ආණ්ඩුවක් හදාගෙන මේ දාන සෙල්ලම් ජනතාවවත් ජාත්‍යන්තරයවත් අනුමත කරන්නේ නෑ ඒ නිසා අපි මේ ත්‍රිවිධ හමුදා සාමූහිකයට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට කියන්නේ අපි ධෛර්ය සම්පන්නව කටයුතු කරමු අපි ඔබ කාටත් තියෙන වගකීම අති දැවැන්තයි මේ දූෂිත ත්‍රාඩ නාස්තිකාර දේශපාලන කල්ලියෙන් මහජනතාව අතර බලය ලබා ගැනීම සඳහා දැන් රට සූදානම් වෙමින් ඉන්නවා ඒ සූදානම එක මොහොතකින්වත් පළුදු කරගන්න නැතුව ධෛර්ය සම්පන්නව මේවට මුහුණ දෙමින් අපි ඉදිරියට යමු අනිවාර්ය වශයෙන් අපිට විශ්වාසයක් තියෙනවා අධිකරණයේදී මේ ගත ක්‍රියාමාර්ගයට එරෙහිව ජනතාවගේ අයිතිය පුරවැසියාගේ අයිතිය වෙනුවෙන් හොඳ තීන්දුවක් අපිට ලැබෙයි කියලා. හොඳයි මේ සම්බන්ධයෙන් තියෙන දේවල් අවසානයි. දැන් සමහර අපි දන්නවා දැන් මේ ඔබතුමා සඳහන් කරනවා මේ විශ්‍රාමික අය ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම උඩ තියෙනවා. ඒ අනුව කටයුතු කරගෙන යනකොට ඒ අතරතුර තමයි මේ මහතුරුන්ගේ මේ අඩන්තේ ටැංගුවලට සහ ඒගොල්ලන්ගේ බ්ලැක් ලිස්ට් වීමට කටයුතු සිද්ධ වෙන්නේ. දැන් අපිට නිකන් බැලු බැලමට පේනවා සමහර දැන් අපි මාධ්‍යවේදී හැටියට යම් උද්ඝෝෂණවලදී යම් විශේෂ වැඩසටහන්වලදී රට ආණ්ඩුවේ යම් දුර්වලකම් විවේචනය කරන ස්ථානවලදී මේ හමුදාව පොලිසිය ඒගොල්ලොන්ගේ තනතුරු තානාන්තර තියෙන විශ්‍රාම නැතුව තනතුරු තානාන්තර තියෙන මොහොතක ඔවුන් අපිට පේන්න තියෙනවා මේක මේ ආණ්ඩුවට දේශපාලනික වශයෙන්ම මැදිහත් වෙලා ප්‍රහාර එල්ල කරන අවස්ථාවල් තියෙනවා. එතකොට ඒ කට්ටියට එහෙම කරන්නයි මේ කට්ටියට මෙහෙම කරන්නයිද නීතිය අපිට තියෙන්නේ? ඔව්. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාතිශය බහුතරයක් තමන්ගේ රාජකාරිය සාධාරණව ඉටු කරමින් ඉන්නවා. අපි පහුගිය කාලෙදී දැක්කා උද්ඝෝෂණවලට පහර දෙන්න නැත්නම් ඒ උද්ඝෝෂණවලට මැදිහත් වෙන්න ත්‍රිවිධ හමුදා සහ පොලිසිය දෙවුවත් ඔවුන්ගේ හැසිරීමෙන් අපිට පේනවා ඔවුන් ඉන්නේ ජනතාවත් එක්ක කියලා. ආණ්ඩුවේ ඇමතිවරු ජනාධිපති අගමැති දෙන ඕන නියෝගයක් ක්‍රියාත්මක කරන ජනතාව රට ගැන නොහිතන ඉතාම සුළු පිරිසකුත් ඔය අතර ඉන්නවා. ඔවුන් තරුපටි ඉදිරි වරප්‍රසාද විශ්‍රාමික ජීවිතය ඇතුළේ තානාපතිකම් ඒවා බලාපොරොත්තුෙන් කටයුතු කරන සුළුතරයක් සුළු පිරිසක් ඉන්න පුළුවන්. නමුත් මේ රටේ සාතිශය බහුතරයක් විශේෂ ත්‍රිවිධ හමුදා සහ පොලිසිය ඉන්නේ ජනතාවත් එක්ක. මොකද අපි මේ කවුරුත් දැන් මේ දේශපාලනය කරමින් ඉන්නේ මේ රටේ අපි කාටත් මුහුණ දෙන ප්‍රශ්නේම රට බේරගන්න. මේ ආර්ථික ප්‍රශ්නේ, gedara dorē daruwage ප්‍රශ්නේ, දරුවෙක් ඉස්කෝලේ යන ගත්තට පස්සේ කරන වියදම් ප්‍රමාණය, gedara ගියාට පස්සේ විදුලි බිලේ ප්‍රශ්නේ, ජල බිලේ ප්‍රශ්නේ, ගෑස් එකේ ප්‍රශ්නේ, මේ සියල්ලම මේ වැඩ කරන අයටත් දැනෙනවා. මේ ප්‍රෙෂර් එක එයාටත් තියෙනවා. ඔවුනුත් කැමති මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා රට ආර්ථික වශයෙන් හොඳ තැනකට අරගෙන එන්න. ඒ සඳහා වෙන මේ වෙලාවේ තිබෙන මහජන ව්‍යාපාරයට කරන්න පුළුවන් උදව් කරන්න ඕගොල්ලෝ කැමති. නමුත් සමහරට රාජකාරියේදී බාධා වෙන්න පුළුවන්. නමුත් අපි කියන්නේ දැන් මේ බොහෝ දේවල් ඔබ අහුව වගේ එළිදරව් වෙලා තියෙන්නේ. එළිදරව් වෙලා තියෙන්නේ. මේ මහජන ව්‍යාපාරය යන ගමන වළක්වන්න බෑ. අපි කරුණා කරලා කියන්නේ ආණ්ඩුවේ මුග්ධ තීන්දුව ක්‍රියාත්මක කරලා තමන්ගේ විශ්‍රාමික ජීවිතය
බලපෑම් කරගන්න කාටවත් උවමනාවක් කරගන්න ඕනේ මේ රජ නිලධාරීන් විශේෂයෙන් මතක තියාගන්න අද මහ ජනතාවගේ බලය ශක්තිමත් වෙමින් තියෙන වෙලාවක් එවැනි අවස්ථාවකදී ඔබව ආරක්ෂා කරගන්න මේ ජනාධිපතිතුරු හෝ ඇමතිවරුන්ට බෑ මේ රටේ නීතියක් තියෙනවා මේ රටේ අධිකරණයක් තියෙනවා ඒව ඇතුළේදී මේ රටේ ජනතා වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරන්නට දවසක් එනවා ඒ නිසා කරුණා කරලා මේ ජනාධිපතිලා අගමැතිලා සතුටු කරන්න තමන්ට අවුරුද්දක දෙක ලැබෙන වරප්‍රසාදයක් වෙනුවෙන් ඒ අනීතික නියෝග ක්‍රියාත්මක කරන්න එපා මහ ජනතාවට හානියක් වන මහ ජනතාවගේ බලය නොසලකා හරින දේවල්ට තමන්ගේ තනතුර පාවිච්චි කරන්න එපා කියන එකත් අපි මේ වෙලාවේදී ඒ අය වෙනුවෙන් කියන්න කැමතියි හොඳයි එහෙනම් බවසුදී